නමස්කාරවිවා බුදුරුවනෙට සෙමෙදාබුදුහිමි සරනයමි නමස්කාරවිවා දම්රුවනෙට සෙමෙදාසදහම් සරනයමින් නමස්කාරවිවා සංගරුවනෙට සෙමෙදාමහා සංග සරනයමි නමස්කාරවවා තුනුරුවනෙට සෙමෙදාතිසාරනෙ සරනයමි සාදු සාදුු සාදු බුද්ධදේශයෙන් අපිට මේ උතුම් ධර්මදායාදේ ලබාදුුන් ජාතියේ ආදිිගුරු දේවෝත්තම අනුබුදු මහිඳු මහරාතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදුු 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 අපි කාටත් හ අනුකම්පාවෙන් යුතුව කරුණාවෙන් යුතුව මේ උතුන් ධර්ම නිධානය වතු කරදුන් අප කාගේත් කල්්‍යානමිත්‍ර ගුරු දේවෝත්තම පින්වල් ලොකුසාමන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු සාදුු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්න අද දවසේ ස්වාක්කාත දායකත්ත ධර්ම දේශනය සඳහා විකාශන අනුග්‍රහය ලබා දෙන්නේ හබරණ පදිංචි W ස්වර්ණා මැනියන් සහ කහටගස් ගිදිලිය තල්ගහ පතානය පජින්ති පංවත් ඉන්ද්‍රාවති මෑනියන් විසින් අදේ මෑනියන් දෙපළගේ අනුබ්‍රහයින් දායකත්තෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර පුතුන් සූත්‍ර දේශනාවක් හෝදෙකුට ්‍රවණය කරන සලසෙනවා පින්වත් මෑනිවරුගේ ජීවිතවලට අප්‍රමාණ පින් රැස්වෙනවා. පිංවත්න ස්වාක්කාත කියන්නේ මනාකොට දේශනා කර ඇත යන්නඒ අදහස ත්‍ර බුදුරජාන්වාන්සගේ ධර්මය ප්‍රධානම ලක්ෂණය පලවෙනි ලක්ෂණයේ මූලි ලක්ෂණ තමයි ස්ක්ාත මනාකොට දේශනා කරලා තියෙනවා. එ මනාකොට දේශනා කල තියෙන නිසා තමයි ඉලක්කමකින් සංඛ්‍යාවකින් දක්වන්න බැරි තරන් ප්‍රමාණයක් දෙවියන් මිනිසුන් මේ ධර්මය අවබෝධ කළ දුකින් නිදහස් වනේ. ඒ මනාකොට දේශනා කරකු ධර්මය නිසා තමයි අද දවසේත් අපේ ශ්‍රද්ධ උපදවාගෙන මේ බුද්ධ ශාසනය පිළිවෙතේ දෙන්නේ පින්ඳහන් රැස් කරගන්න. ෆිංවත්නේ බුදුරජාන් වහන්සේ නමක් ලෝකයේ පහලර හිටියත් නැතත් මේ ලෝකයේ පවතින ස්වභහාවයක් ස්වභාව පැවැත්මක් ධර්ම නියාමයක් හේතු පල දහමකිර දෙයක් තියෙනවා බුදුරජණ වහන්ේ නමක් පහළවෙලා හිටියත් නැතත් එක පවතිනයක් පවතින තත්වයක් ධර්ම නයාමයක් බුදුරජාන් වහන්සේ ච්චේ කන සෝත්‍රද දශනා කරාප පින්වත් මහනනි ඉපදීම හේතු කරගෙන ජරාමරණ සෝක වැලපීම් දුක්දන්නත් සුසුම් හෙලම් වාදී මේ දුක ලෝකයේ පවතිනවා එක පවතින ස්වභභාවයක් ස්වභාව පැවැත්මක් හේතුඵල දහමක් ධර්ම නියාමයක් කිය. හොට ඒ ජරාමරනාාදී දුකක් ලෝකේ තියෙනවා කියන්නේඒ දුක හකුලු ලකි වුවොත් බුදුරජාන් වහන්සේම පහළල හිටියත් නැතත් ලෝකේ පංචුපාදනස්කන්ද කියන දුක පංචඋපාදානස්කන්දය තියනවා සත්වයක් පුද්ගලයක් ඉන්නවා පවතිනෝ ඒ පැවැත්ම තියනවාඒ හේතු පල දහම තියෙනවා කියන කාරණ තර බුදුරජාණන් වහන්සේ නමක් පෙරුම්පුරාගෙන ඇවිල්ලා කරන දේ තමයි ඒ පංචුපාදනස්කද දුක අවබෝධ කරනවා අවබෝධ කරලා නුවනින් පත්්‍යයක්ෂ කරලා සදේර්ක ලෝකයාට ඒ දුක පෙන්වා දෙනවා දේශනා කරන දුකවනහි දුකනමු ආරි සත්‍ය වනහි මෙයයි කියලා දේශනා කරනවා ප්ඥාපේති හඳුන්වා දෙනවා මෙතෙක් සද්‍යවක ලෝකයා නොදනටි නොදැක සිටි මේ පංචුපාදනස්කන් දෙනම් උද්දුක ගැන හඳුන්වා දෙනවා පට්ට පේති පිහිටෝනු මනාකොට පිහිටඕනවා ඉට වඩා දුකක් පණවන්නත් බැයි දුකක් කඩුකල්ලා ලෝකෙ පණවන්නත් බෑ මනාකොට ඒ දුක පිහිටෝනෝ මෙන්න මේක තමයි දුක කියලා ඒ දුක ලෝකයාට විවෘර්ත කල පෙන්න්න නො ලෝකයාට සැඟවිල තියෙන්නේ එතිෙක් ද එතිෙක් අවර කතාද මේවිදදි දැ බද් ශාසන තාමයම් ට්ට ප ඉහරි පවතින ඒ ධර්මය අහනායට පවා බොහෝ දෙකුට දුක වෙහලතතිීන් ඉපදීම දුක්කා ආරිසත්‍යයයක් ගන කාරණ වැහෙලතින් සතුරින් පිළිගන්න වයිසටයනක දුකක් කියලා දැනු නමුත් ඒ එක ආරිසතත්්‍යයක් කියෙන රණය වෙහරතියන්නේ ඔවිදිට දොලෝසාකාර දුක ලෝකෙට වැහෙලති විච්ච එක බුදුරජාණන් වහසනක් පහළ වෙලායි අවබෝධ කළ නුවනින් පක්තියක්ෂ කරලා විවෘත කරනවා ඒ වගේ මයි උන්හන්සේ ක විභජති විග්‍රහ කොල්ල විග්‍රහ කල බෙදර දක්කනෝ දැම් වාගතුන් දම්සාපයතන සූත්‍ර වගේ ගත්තම දුක මේ වන්න ඉපදීම දුක් වයිසර යනක දුකක් ෙඩරෝගෝල්ික දුරුවනි එක දුක් මානයට පත්නයක දුක්කිල විදිර විග්‍රහරනෝ බෙදා දක්කනෝ ඉට පස්සේ ඒක සම්ශිප්ත කරෙක් වචනකින් දේශනා කරනවා පංච පාස්කන්දය තමයි දුක් කියලා ඉට පස්සේ පංචු පස්කන්දය උපාදනස්කන්දය ේදනාවපාදනස්කන්දය සංඥාපා දනස්කන්දය සංස්කරුපා දනස්කන්දය විඤ්ඥාන උපාදනස්කන්දය වශයෙන් තවත් බෙදර දක්කනවා. ඒ වගේ මයි උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරපු පංචු පාස්කන්දය මේ ඉස්මතු කරල දක්වනවා නුවනින් අවබෝධ කරගන්න කෙලා පනවනෝ ඒ විත රක්නවේ දුකට හේතුවත්ත එහෙමයි නිරදීම දුකෙන් නිුද්ධන මාර්ගයත් කරීමිනේ චතුරාර් සත්‍ය ධර්මයම ඔය විදිර අවබෝධ කරලා පෙන්නොල දෙනවා දේශනා කරනවා පණවනවා හඳන්වවා දෙනවා විවෘත කරනවා විශ්‍රහ කළ දක්කනවා. ඉස්මතු කළ දක්වන අවබෝධ කරගන්න කියලා දේශනා කරනවා. තු උන්වහන්සේ ධර්මය අවබෝධ කරගන්නෙන කාරණය මේ පංචු උපානස්කන්දිීවාය මේ ආරි සත්‍යයන් ධ පාර්යා අයන්ගේ විවිධ ක්‍රමවලින් විවිධආකාරයෙන් දේශනා කරන ශ්‍රාවකයන්ට අවබෝධ කරගන්න ය අපි අ දිගන ගන්නේ ඒ විද්‍යයට මේ පංචු පාදනස්කන්දය ගැන අවබෝධ කරගන්න භාගතුන් වහන්සේ උපමාඇසුරින් කරපු අතිශයම සුන්දර දේශනාවක් මේ දේශනාව සඳහන් වෙන්නේ සංයුත්තනිකාය තුන උතුම් පොත්ව වහන්සේගේ සඳහන් වෙන පේන පිින්්ඩ ූපම සූත්‍රය ෙන පිඩුවක් උපමා කල්ල භාගිතුන් වහන්සේ කරපු දේශනාව. ඒදාශන භාගිතුන් වහන්සේ වැඩසිටිය අයුද්‍යාන කරාසන්නේ ගංගා නදීතීරේ ඒදා එදා ගංගාගනම් ගන්ගේ උඩහට වැහැලා වේගෙන් වතුර පල්ලහට එද්දී ඒ වතුරත් එක විශාල පෙනගුලියනවා අඩි දෙකතුනක්කිතර වගේ උස පෙනගුලි ඇවිත්තියන. පෙනගුලි දකළ සමයි භාගිතුන් වහන්සේ පෙනගුලි උපමා කරගෙන තමයි මේ දේශනා ආරම්භ කරන්නේ භාගිතුන් වහන්සේ දේශනාගල පින්වත් මහන්නේ එක මෙන්න මේ වගේ දෙයක් මේ ගංගානම්ගගේ ලොකු පෙනගුලි පහල මේ මතු වෙනවා මත්තුවල ය ගලාගෙන පල්ිහට ගාගෙන එද්ද ඇස් ඇති පුරුෂයෙක් මේ පෙනගුලි දියන් හොදට බලාගෙන ඉන්න ඒ ගැන නුවනින් කල්පනා කරනවා විමස විමසාහ බලනවා ඒ විදිරහෝ බලාග ඉන්න බලාගන්න ඔොහු ඒ ගැන හිතාද්ද නැවත නැවත විමසා බලද්දි ඒ පෙනගොලි ඔහුට පේන්නේ හිස් දෙයක් විදිහටමයි. එක මුොකුත් නෑ ඇතුළේ තුච්ච දෙයක් විදිහටමයි හීන ලාමක කිසිම ප්‍රයෝජනයක් නැති කිසිම උතුම් බවක් නැති ශේෂ්ඨ බවක් නැති වටිනාකමක් නැති ච් දෙයක් ඉදිරි තමයික ෆයන්නේ. ඒවගේ මයි අසාර්ධයක් කිසිම සාරයක් නැති දෙයක් විදිටමයි ෆෙන්න්නේ පින්වත් මහණන මේ පෙනගුලියක ඇති සාරයේ මොකද්ද කියලාන වාාගිතුන් වහන්සේ. බස්වාග්‍යතුන්හන්සේ ඊට පසේ දේශනකන ෆින්ංවත් මහනිි ඔන්නොව විදිරි තමයි. අීතය අතීත අනාගත වර්තමාන ක මෙන්න මේ කාලත්්‍රයට අයිති යම් රූපයක් ඇද්ද. රූපේකර භාගතතුන්වාස මෙතල පනවන්නේ දේශනා කරන්නේ අදහස් කරන්නේ මේ ශරීරයේ සත්‍රමාධතුත් සත්‍රමමාධතුන් හටකත් මේ ශරීරයේ තමයි රූපේ කියර භාගතතු වවාස මෙත අදහස් කරන්නේ තර යියම් අතීතයෙම නිරද්ධවෙලගිය රූපතියනවා අපි කතාන්නේ ඇත අතීතය මෙහෙමයි එකමත් එක රට බරන ඇස්රටේ බක්මරත රජ්ජිරු ඉන්ද වගේ ඒවාගේ අතීතේ නිරුද්ධලගේ රූපතියනවා තමගේ ඒවා නුන්ගේ වේවා පැසේ අනාගතයේ ආයි හටගන්න රූපතියනවා වාර්තමානයේ හට අලංගෙන රූපති න ඒවගේමයි තමන්ගේ කියර සලකන අධ්‍යාත්මික රූපියයත්තිී නො අනුන්ගේ කර සලකන බාධ බාහිර රූපත්තිී නවා පසි ගොරෝසු රූප හැබැයි මේ හැමද අමතින්නේ සාපේක්ෂව ගොරෝසු රූපයක් කරගත්තම දෙවියන්ට සාපේක්ෂ අපේ රූපේ මනස්ස රූපිර ගොරෝසුයි ්‍රක්්මයන්ට වැඩ දෙවියන් රූපය ගරෝසුයි ඒගේමයි සියුම් රූපතිනය එකත් සාපේක්ෂව ඉට පස්සේ හීන රූපති නොයකන් ඉන්දා ලබන ච ගැරහුම් ලබන සැලකිල්ලක් නොදක්වන රූපතියනවා එකත් සාපේක්ෂෝ ගන්නේ තයාම් මනුස්ස රූපට සාපේක්ෂෝ තිරිස සතාගේ රූපය හින එකක් ඊටත් වඩා හිීන තිරිස ස සාපේක්ෂව නිනිසත්තාගේ රූපය හී නයි ඒවිදිර හීන රූපතිනවා ඒවගේ ප්‍රනීතර රපතියනවා දුරතින් රූපති නෝ ළඟරූපතිය නෝ ඔන්නඔ කාලේසා අවකාශය අතර මේ කොළොස්ආකාරවූ යම් රූපයක් වෙයිද අන්නේ රූපය ගැන කල්පනා කරන ඒ ගැන හිතන නුවලින් විමසා බලන්න භික්ෂුවට පේන්නේ මේ රූපය හිස් දෙයක් වශයෙන්මයි තුච්ච දෙයක් වසයෙන්මයි අසාර්ධයක් වශයෙන්මයි. මොකක්දද මේක හිස්වශයෙන් පේන්නේ අපි මේ රෝපය අරන්තින මොකක්කිරද මම කියලා තමා කියලා මගේ කියලා තමාගේ කියලා මගේ ආත්මයයි තමන්ගේ වසගේ පවත්වන්න පුළුවන් දෙයක් කියලා මමය මාගේ මගේ ආත්මය වශයෙන්තව මේ රූපය අරගෙනති යන්නේ. ත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් නුවනින් විමසා බලන්න භික්‍ෂුවට මේක පේන්නේ හිස් දෙයක් විදිහට මයි මෙතන මමය මාගේ මගේ ආත්මයකිර දෙයක් දකින්න හෝ ඒ භක්ෂූුණුන් මසා බලද්දදිම මේේ දකිින් නතියෙන්නේ සතර මහධතුත් සත්‍ර මහධාතුන්ගෙන් හටගත්ත දේත් මොනවද මේ රූපෙතියෙන්නේ කෙස් ලොම් නිය දත් සම්වස් නහර ඇට ඇට්ට විදුලු වකු ගඩු හදවතාදී දෙවල් තියෙනවා ට පස්සේ ඒ පට විධාතුට අයිති දේවල් තවතියන විශවක් වෙන තියෙනවා ඉට පස් සිතියන ආපෝධාතුවට අයිදිව වැැග්‍රෙන් ස්භාවෙන් යුත්ත පිත සෙම සැරවලේ ඩාදිය තෙල්මන්දාදී කොටස්තිනවා නුවනින් විමසා බලද්ධී භික්‍ෂු පෙන් දකින්න මේ දේවල් ඉට පස්සේ තේජෝධාතු වශෙන් තරිරයේ තජෝධඋුසුම සරිරේ මෝරණ උුසුම සරිරේ මෝරාය වන එකන මෝරායාව වන උනුසුම ප කණබොන දේවල් දිරෝන උුසුම මේ සතුරාකාර තේ යෝධාතුරයිු කොටස්ටික තමයි නෝලින් නිමසාබලදී දකින්නේ. ඉටපස කුසතුල තිනවාතේ උගරම්පිට වනවාතේ පසු පසම්පිට එනවාතේ සර්වි පුරා ගමන් කරනවාතය මේ අවයා අතර තියෙනවාත ආශවාස ප්‍රශවාතය වශෙන් භික්ෂුව දකින්නේ මේ සරීරේතියන වායෝධාතුව. ඉ පසේ සත්‍රවාධාතුුවෙන් හටගත්ත ආකාශිධාතුව ඇයි යම් රූපකොටස් ඇද්ද ඒ දේ තමයි දකින්නේ. එහම දකින භික්ෂුවට මේ මම මාගේ මගේ ආත්මය කියර දෙයක් දකින නෑ හු දකින්නේ හේතු පල දහමතුළ හටගත්ත දෙයක් සංස්කාරයක් තමයි මෙතන තියෙන්න්නේ කියලා. ඒ වගේ මයි ඒ භික්‍ෂුව දකින්නේ මේ තුච්ච දෙයක් කියලා තුච්ච දෙයක්ද අපිට මේ හිතෙන්නේ උතුම් දෙදයක් කියලා උතුම් දෙයක් කියෙල හිතරනිසා මොකද අපි කරන්නේ උපන්දායිඳලම් මේකට සැලිකිලි දක්කනවා. කවනවා පෝවනවා නාවනවා වෙහෙත් පෝනවා ශැම්පු අනෙහිමේ ගාල සුවදවත් කරනවා සරසනවා ලෝකෙ තින හොඳම ඇදුුන් තෝල්ලගන්නවා ආභරණ පලන්දනවා සම්බාහනය කරනවා මේ පිනවනවා ට පස්සේ හොඳ ගෙවල් හදලා ඒ ගෙවල් යට තියනවා හොඳ සැපමට්ගෙනල සැප මට් ඩට තියෙනවා ී දම්වනවා විවිධාකාරය මේකට සලිකුම් දක්කනු හැබැයි මේක තුච්චයි කිසි කෙළේ ගුණයක් වනේ මේ සරීරයම පෝෂ් මේ සැපවත් කරන්න ෆිනවන්න කවන කෑම ටිකම අජීරණය වෙලා ඒක ම හරහට ඉඳලා ජීවිතය විනාස කළදානු සරිනය පවත් අන ගනම උස්මටික හිරවෙලා මේ ජීවිතය අවසන් කලදානො තුච්චයි වටිනාකිර දෙයක් මේ ජීවිතය නෑ මේ ඔක්කොමටික් එකතුුණම ජවිතය කෙනෙක වටි ගත්තට කොටස්හසයෙන් ගත්තට පස්සේ මේක වටිනාකමක් නෑ තුච්ච දෙයක්තියන්නේ ද මේක කෙන මනු ජීතය වටිනාකම නැ කෙනෙක නෙවෙේ දැ මේ කොටස්ටික ගත්තම ම ජීවිතය පැවත්තනතුරු ඒ වටනාකම තියෙනවා වංවෙන් වශයෙන් ගත්තොත් වෙන් කල්ලා ගත්තොත් මේක වටිනාකම නෑ තුච්ච දෙයක් ඒගුණු නොදන්න දෙ සරීරේකයන්නේ සුළු දේකින් විදිල විසිල්ලා විනාශය කරායන දෙයක් මේ සරීරේකයන්නේ ඒ වගේ මයි අසාර දෙයක් මේක සාරයක් නෑ දකින්න ජීවත්තල න්න කාරයෙන් සාර පේන්න පුළුව තරුණ විේ දදිහම දැම මේක සාරයයක් දකින්න පුළුවන් නමුත් වයිටය දිමොදවෙන්නේ සාරයේ දීවෙලයනවා. මරණයට පත්තලා පැ විසිහතරක් විතර ගත්ත වෙද්දී. සම්ෆෝර්ණෙ මේ සරීරි වටනාකම නැත්වර යනවා අසාර වෙනවා. ැ රජගහනුවරන්දිය අභිරූපී වෙසගෙනක් කාලයක් මිනිස්තුූ කියන ගානදිට අරගෙන යන්නේ මහා වටිනාකම සාරයක් විදිර තියාගෙන හිට්ටිය වර්ණයට පත් වුණ භාගතුන් වහන්සේ කොසොල් රජුරවා සතියක් යනකං මුොකුත් කරන්න එපා රකින්න කියලා. සතියක් ගයාට පස්සේ එස් සොහොන්ට භාගතුන් වන්සේ වැඩම කරල්ල දැන් මේ වෙදේසි කරන න්තිමට නිකන්දුන්නත් ගන්න කෙනෙක් හිටියනේ. නිකන්දුන්නත් ගන්න කෙනෙක් හිටියනෑ අසාර දෙයක්. තො විික්ෂුව නුවනින් විමසද්දිි ශ්‍රාවකෙක් නුවනින් විමසද්ධි තමයි මේ මමය මගේ මගේ ආත්මකර අරංගදහුමේ රූපේ එහෙම දෙයක් නෑ මේ තින හේතුල දහමක් කෙර අවබෝධ වෙන්නේ තකොට හු දකිනවා මේ තුළ මමය මගේ මගේ ආත්මීෙන් තොර හිස්බවක් මේ කිතියෙන්නේ තුච්ච දෙයක් මේ රූපය කියන්නේ අසාර්ධයක් කියලා භාගතුන් වස දේශනා කරන නැවත්ත උපමාවකින් විදීම ගැන ද අපි අපේ ජීවිතය කිය අරගෙන තියෙන්නේ සාරයක් විදිර අරගෙන තියන්නේ මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කරපාන ඒක පවත්වනන අප මේ කැමැතිවරතින් අයියි සසර සසරයන්න කැමතිවරතින් ඒක පැත්වම් පිරිස භාගතුන් ඒ ොක දහෙම වෙලතියන්න අපි මේ ඇත්ත නොදන්න නිසා ආශ්වාදයෙන් සහික නිසා මේක ආදීනවය නොදන්න නිසා සත්‍යය නොදන්න නිසානි සත්‍යය දක්කින්න භාගතුන් වහන්සේ නැවත උපමාවකින් දේශනා කරනවා මේ විදීම ගැනෆිංවත් මහනෙනි න මෙහම දේකුත් තියනවා ඔන්න සරත්කාලය ඇවිල්ලා වැස්ස වහිද්දිී ලොකු වෙහෙබිින්ඳු වැට එද්ද දිය බිබුලු හටගන්න ත දක්න තිව ද බිු හටගන්න වැස්ේ. ස්ස හල ොලේ වතුර පිරල්ලා ඒ වතුරුවටත් ආයි වැැබිඳදු වැට එද්ද ඒ වැැහිබින්ඳුවලේ ද්‍යවිිුලු හටගන්නවා. බුදුරජාන්වාන්සේ දේශනා කළ ඔන්න ඒ ද්‍යවිිබුලු දිහ කවුරුහලි කෙනෙක් ඇස්ස ඇති පුරුෂයක් බලාගනින්න හොදට ඒ ගැන හිතනවා නුවනින් විමස විමසා බලනො එතකොට ඒ ගැන හිතා අද්දදි නුවනින් විමස විමසා බලාද්ද ඔහු දකින්නේ ඕට තේරෙන්නේ දියබි බුලු හිස් දෙයක් කියලා ඇතුළි මුකූත් නෑ ඒ වගේමයි ඒකේ තුච්චයි කිසි වටිනාකමක් යහපත් බවක් ප්‍රෝජනවත් බවක් ඒ ක නෑ ඒගේමයිසා අසාරයි සාරයක් නෑ කිසි වටිනා තමක් අගයක් නෑ වාාගතුන් වස දශනා කරනවා මහන ඔන්න ඔයවක් දීම තමයි අතීතා අනාගත වර්තමානයම් විදීමක් වෙයිද විඳීම කියන්නේ අපි බාහිර අරමුණු අත්තිදින ස්වභහාවට ක බාහිර ලෝක දන රූප සබ්ද ගන්ධ රස පහස සිතිින් සිතන අරමුණු මෙන්න මේ කියන හය තමයි බාහිර ලෝකයකර අපි අඳුරගන්න දැනගන්නේ පවතින්නේ තුොර අන්නේ බාහල් ලෝකෙත්ත එක එකතු වෙද්දි අපි තුළ විඳීම් හටගන්නෝ නැත ඒ බාහිර අරමුණු අපි අත්ිය ස්වභා වෙයට අපි කියනවා විදීම කියලා. තොර ඒ විඳීම තුංගාකාර වෙනවා මොකද අපේ කෙස්වභා වැත්තෙක් අපිියඒ සමහහා අරමුණු ප්‍රියමනාපයි අපිට. සමහාර අරමුණු අප්‍රියමනාපයි සමහර අරමුණු ප්‍රියමනාපත්නේ අප්‍රියත්නේ. තුොර ක්‍රියා අරමුණ අපිට සමීප වෙද්දිී ඒකත් එකතු වෙද්දිී අපි තුළ සැපවිඳීම හටගන්න සැපසාගත ඉස්පාරිශය නිසා. අප්‍ර අමනාප අරමුණ නිසා අපිට දුක් විඳීම් හටගන්නවා ප්‍රියමනාපත් නැති අප්‍රිය අමනාපත් නැති අරමුණවලදී අපිට දුක්ෂැප රහිත විඳීම් හට ගන්න. ඇ ඔය විදිහට අතීතයේ අපි විඳපු විඳීම් තියනවා දුක් විඳීමම් හරි සැප විීම හරි දුක්සප රහිත විදීම හරි නිරුද්ධවෙල ගහිලා තියෙන්නේ අනාගතයේ අපි අත්විදින විඳීම් තියෙනවා අනාගතය අරමුණ ඇසුරු කරද්දි ඒවත් එක එකතු වෙද්දි අපි තුළ හටගන්න විදීම් තියෙනවා වර්තමානයේ අපි තුළ හටගන්න විදීම් තියෙනවා බාහිර අරමුණු ඇසුරේ ඒ වගේ මයි තමාගේ ඇයි සලකන ආධ්‍යාපිකෝ විඳන විඳීම් තියෙනවා බාහිර යයි සලකන විදීම් තියනු ද අපි බාහිර විදිගත අපි අම්මගේ තත්ත දුක සැප ගැන අපි ගන්නවනි අපි අමතතාත්ත දුක් විදිනවා සැප විදිනවා ්‍රටේ මිනිස්ස දුක් විදි න සැප විදිනවා ඔයා ආකාරය විදිඳීම් තියවනි ඒය අනිත් අයගේ විදීම් ඒ විදිර ගන්නවා ඊට පස්සේ ගොරෝසුවට දැනෙන විඳීම් තියෙනවා ගොරෝසු අරමුණු ඇසරු කරද්දි සියුම් විඳීම් තියෙනවා සමහර විඳීම් තින හරි ලාමකයි හීනයි සහර විදීම් තින හරි ප්‍රනීතයි උතුම් අප දෙයානක් ඇසු කරද්දි බන විදීම උතුම් එක ප්‍රනීති එකක් ඊට සාපේක්ෂව ගත්තම කාමෙන් ඇසුරු කිරීමේදී ලබන විදීම හිීනයිලාමකයි තව දුර විදීම් තියෙක දුර කෙනෙක් විදින විඳීමත් තියෙනවා ළඟ විදීම් තියෙනවා වාගතු ව දේශනා කන ඔන්න එකලොස්සාකාර විදීම් ගැන යම් විික්‍ෂුවක් ඒ ගැන හිතනවද ුවනින් කලපනා කරන ද ග නවත නැවත විමසාහ බලනවද එහෙම විමසා බලද්දිී ඒ ගැන කල්පනා කරද්ද හිතද්දී ඒ විික්‍ෂුර තේරෙන්නේ දැනෙන්නේ අවබෝධ වෙන්නේ මේ විඳීම් හිස් දෙයක් කියලා තුච්ච දෙයක් කියලා අසාර දෙයක් කියලා හිස් කුමකින්ද දෙ අපි මේ විඳීමගන්න කුමක් කියරද ම අප තමන් විඳ මම විඳිනෝ විදීම මගේ මේ සැප මගේ මේ දුක මගේ ටිපසි මේක මගේ ආත්ේය වශයෙන් අප දක්කින තමන්ට ඕනු විදිර පවත්වන්න පුළුවන්කිර නිසා සැප විදිීම විද්ධිය අපේ උද්ධමයට පත්වන එක වෙනස් සිද දුකර පත්වෙනවා ඉතාන්නේ මේක ආත්මයයක් කියර මන්ට ඕදිර පවත්තන්න පුළුවන්කිරයි තුර භාගතතුන් වහන්ේ දේශක නෝ භික්‍ෂෝ මේක නුවනින් විමසමසා බරදි දකින්නේ මේක හිස් දෙයක් විදිහයට කුමකින්ද මමකිර දෙයක් දකින්න නෑ විඳීම තුළ මගේ කියල දෙයක් විඳීමතුළු දකින්නේි නෑ මගේ ආත්මය කරා දුෘෂ්ටියෙන් ගත්ත දෙයක් විඳීමතුළු දකින්නේ මොකද භික්ෂූ දකින්නේ විඳීම හටගන්නේ හේතු පල දහම තුළ. ඒක ොහොමද ආධ්‍යාත්මි ආයතනයයි බහහි රායතනයයි නිසා විඤ්ඥාණය හටගන්න. ඒතුනේ එකතුව ඉස්පර්ශය ඉස්පාර්ශයෙන් තමයි මේ විඳීම හටගන්නේ. තව පැහැදිි කරගන්න වන අපේ ආයතනයක් ඇසුරින්. ඇසත් ඇසට පේන රූපත් නිසා ඇසේ විඤ්ඥානය හටගන්නවා. ඒවිදියට ඇසයි බාහිර රූපයයි විඤ්ඥානයකිෙන කාරණාතුන එකතුවීමට තින්නන් සංගති පස්සෝ. කාරණාතුනක එකතුවීම ස්පාර්ශය සිද්ධ වෙනවා ඒ ස්පාර්ශයෙන් තමයි විදිී හටගන්නේ. ඉස්පාර්ශයෙන් හටගන්න ස්පාශයෙන් ැතිවීමෙන් නැතිවනම් මෙතනතින්නේ අනිත්‍යය දුක්ඛ අනාත්ම ස්වභාවයක්මිස. මමය මාගේ මගේ ආත්මය කියරගන්න දෙයක් මෙතන නෑ හිස්. ඊට පස්සේ ඒ භික්‍ෂුව දකිනවා මේ විදීම තුච්ච දෙයක් කියලා. ලාමක දෙයක් කියලා හීන දෙයක් කියලා. දැ විදීම ඒ දර් ස්වභාවයක් හටගන්නවා සංස්කාරය හටගන්නවා. සංස්කාරය හටගත්ත්‍රපස නුවනින් දකිද්දි මේ එක උතුම් දෙයක් පස එ ගන්න නෑ දකින තුච්ච දෙයක් විදිර භාගතුන් වහන්සේ දම්සප ඇතුන් සූතු දේශනවාදී දේශනා කනන් නේ යෝජා අම්භික්කවේ කාමේසු කාම සුකල්ලිකානුයෝබ පින්වක් හනිමේ කාමයේ ඇලිගැලී සිටීමක් ඇදද එං ආශ්වාදය ලැබීමක් ඇදද. ඒක හීනෝ ගම්මෝෆෝතුජ්ජනිකෝ. ඒක හීනයි ලාමකයි පුතක්ජනයන් විසින් සේවනය කරන්නේ. අනරියෝ, අනත්්‍ය සංගිත ඒ අනාරයකක් උතුම් එකක් නෙවෙයි ඒ අනර්ථය පිස පවතින එකක් ආර්ථය පිරිිස පවතින්නේ නෑ ඔය විදිර භික්‍ෂුව මේ විදීම ගැන නුවනින් විමසා බලද්දිී ඒ ගැන හිතද්දඒ දකින්නම එක හිස් දෙයක් වගේම තුච්ච දෙයක් වසේ. දෙැහෙනම් කවුරුහල කෙනෙක් යම් විදීමක් පිඳකොට සැපිය සොම්නසක් කටගද්දි ආශ්වාදය ඇති වෙද්දී ඒ උතුම් සසෙන් සලකන වනා තය කර සලකනවනන් එක තේරුම තමයි විඳීම්වල ස්වභාාවයඔහෝ දන්නේ නෑ අවබෝධවෙල නෑ නුවනින් දකින්නේෙ නෑ. ඒවගේම විදීම් දකින්නේ අසාර්ධයක් විදිරමික සාරයයක්ත් දකින්න නෑ. දෙ සාරයක් කනෙ වටිනාකමත් තියෙන් ඕන. අරටුවල් තියෙන් ඕන මේ කිහෙම එකක් මේ විඳීමම තුළ නෑ ෆංවත්දිබාන කලපනා කළබාන භාගතුන් වහන්සේ දේශනා කනවා තිං සමත්ත සූත්‍රයේද. එක දේශනා කනො පින්වත් මහනන මුලින්ම ඔබනො සතුර මහා සාගරයේ ජලයට වඩා ඔබ කුකුළයි වෙලා එපදිච්ච ජීවිතදී බෙලත් කපද්දි ගලාගෙනකි ේ වැඩි ටවසේ මූල එපදිච්ච ජීවිතවලද එලුව වෙලා වැටලෝ වෙලා මීහරක් වෙලා එළහරක් වෙලා ඔය විදිල විධාකාරයෙන් දේශන කරන ට සොරුන් වෙල එපදිච්ච ජීවිතවලදදි ගම්පාන සොරුන් වෙලලා මම්පාන ස්රුන් වෙලා වෙන්වෙන් වශයෙන් මේ ජීවිතල ඉප දෙෙද්දිී බෙල්ල කපද්දි ගලාගනිගේ ලේමයි වැඩි සත්‍රමහාසාගරයේ ජලයනෙවෙයි. ඉට පස්සි දේශනා ක නොෆිංවත් මහනෙනි ගෙවුණු සංසාරය කෙළෙවලක් නැති සංසාරය ඔබ පරා අබුවන් කරා ගිහිල්ල කෙනනෙ සල්ලාලකමේ ගිහිල්ල ආණ්ඩුවට හව් වෙලා ඒ ජීවිතදි බිලි කපද්දි ගලාගිනි ගිලේ තමයි වැඩි සත්‍රමහාසාගරයේ ජලයන වේ කිය. ොඒ ආ්ුවුට හවුල බෙලිකපද්දී ට හා ආ්ඩුවට හවවල බෙලි නොකපුූ ජීවිත ඊට වඩා වැඩි ආණ්ඩුවට හවවෙච්චේ නැති ජීවිත පරදර්ශය වනය කළ ඊටත් වඩා වැඩි දෑ අදවර්තමාල් ලෝකකත්තොත් කෝටි අයට සයකින් කෝටි කොච්චරගානක් අති බහුතරයක් පරධාර්ශයන යෙ දෙනවා වැදි කාමසේනය ය දෙෙනවා ඇබ අල්ලගන්න ෝ කිලෙ එකක් නෑ බිලිකප නෝකිලෙකක් නෑ තුොට ඊටත් වැඩී පස්සේ නීති්‍යානුකෝලව සමාජ සම්වතයට නෝ කසාද බැඳලා කාම සේවනි දුන අවස්ථා ඊටත් වැඩි හැබැ ඒ විඳපු විඳීම් එකක් කත් අද තියනහදේ විඳීම් සිහිකර ගන්නවත්බෑ දන්නවත්නේ ඒගැන මතකයක් ඇත්තෙත්න ඒ ගැන තුක්්තිමත්වීම කුත්නය ඇතිවීම කුත්නය ඒ ගැන සැහැීමකට පත්වීම කුත්නේ එහෙනං යම් විදීමක් විදිනවද මේක සාරයක් නෑ සාරයයක් තිබ්බනං අටුවත් තිබන ඉතුරවිච දෙයක්ත් තියෙන් ඕන කිසි දෙයක් ඉතුරල නැම එක හිස් තුච්චයි අසාරයි උදදුරයන්වාස දේශනා කරනෝ ඉට පස පින්වත් පහණනි මෙන්න මේ විදිිය දේකුත් තියෙනවා ඔන්න පායන කාලේ ආවට පස්සේ පායන කාලේ අගමාස ගිනි වධ්ධාන වෙද්දිී මේ මිරිංගෝ පේන තියෙනවා මිරිගුව කියන්නේ අව්ුව වැඩිවීම නිසා එතාපේආප පොලොට වැඩ උඩට නගෙනවා එක පේන්නේ ඇති නම් බල කෙනෙකුට වතුර තියනවාගේ ද අපි පුංචිකාල ඉස්කොල්ලේ ගිහි ස්කොල ඇල්ල එද්දීඒ තාරපාල දිගාල බලනොමිරිංගුව ඇත පේනතුර දිය තලාවත් තියනවාගේ පේන්නේ සට ඔබත් දැකළ ඇති එතවට මෙතන මිරිංගුව දැකිනවා කෙනෙක් දැකල ඔහෝඒ ගැන කල්පනා කරනවා නුවණින් විමසා බලනවා ආයයායි විමසා බලදයඔහු දකින්න මේ මිරිංගුව හිස් දෙයක් වශී. මොකුත් නෑකි හිස් තුච්ච දෙයක් වසින්. ලාමක හීන දෙයක්සි දකින්නේ. අසාරධයක් වසිෙන් සාරයක් දකිනි නෑඇත්තර මෙතන වතුරනෙ. ඔන්න එය විදිහ මයිපින්වත් මහණෙන අතීත අනාගත වර්තමානයම් සංඥාවක් ඇදද සංඥාවක් කියන්නේ අපි බාහිල් ලෝකයේ අරමුණු ලෝකෙන් හඳුනාගන්න ආකාරය බාහිල් ලෝකය අපි රූප හඳුනාගන්නවාඒ රූපි හඳුනාගන්නවා හැඩේසා වර්ණෙන් පසි බාල් ලෝකේ සද්දේ හඳුනාගන්න ගඳ සුවඳ හඳුනාගන්නවා ඊට පස්සේ රසේ හඳුනාගන්නව පහස හඳුනාගන්නවා සිතින් සිතන අරමුණු හඳුනාගන්නවා තුර මේ හඳුනාගැනීම ගන්නේ පාටිනයි හැඩේු ඔය විදිහයට ගන්න හඳුනාගැනීම් අතීතයේ හඳුනාගැනීම් තියෙනවා එදැබෙන නාගතයේදී අපි රූප සද් ගඳදරස පාහසරමුණු හඳුනාගැනීම් තියෙනවා වර්තමානයේ අපි මේවා හඳුනාගන්නේවත් තියනෙන රූප හඳුනාගන්නවා සද්ධ හඳුනාගන්නව ගඳ සුවඳ හඳුනාගන්නව රස් හඳුනාගන්නවා පහසවල් හඳුනාගන්නවා සිතිින් සිතින අරගුණු හඳුනාගන්නවා ඔය විදියටම තමාගේ ඇයි සලකන හඳුනාගැනීමම් තියෙන නුන්ගේ ඇයි සලකන හඳුනාගැනීම් තියෙනවා ගොරෝසඇයි සරකන හඳුනාගැනීම් තියෙනවා සියුම් වැයි සලකන හඳුනාගැනීමම් තියෙනවා මේ ඔක්කුමතියනෙන සාපේක්ෂිව. ටි පස්ේ හීනයයි සැක හඳුනාගනීම් තියෙන ලාමක දේවල් හඳුනාගන්න ප්‍රනීතයයි සරකන හඳුනාගැනීම් තියනවා ප්‍රනීත උත්තු මුසස් දේවල් හඳුනාගන්නවා. දුරතියන දේවල් හඳුනාගන්නවා ළඟතිෙන දේවල් හඳුනාගන්නවා මේ විදිහයට කාලේසා අවකාශය අතර එොලොස්සාකාරු යම් හඳුනාගැනීමක් ඇත්්ද ඒ ගැන නුවනින් කල්පනා විමසා බලන ඒ ගැන හිතන භික්ෂුව මේ සංඥාව නැත්තන් හඳුනාගැනීම දකින්නේ හිස් දෙයක් වසේ අසාර දෙයක් වශයෙන් තුච්ච දෙයක් වසේ කුමකින්ද හිස් වශයෙන් දකින්නේ ද අපි මේ හඳනාගැනීම ගන්නම මත් අඳුනගත්ත කියරන්නේ මගේ කියරන්න මගේ ආත්මය කියරන්න එ අපි දකින්නේ හඳුනාගැනින් ම ගන්නේ අපි මේ ඇත්ත නොදකින නිසා මේකට පැවැටිර තියෙන නිසා ඒකන නුවින් විමසා නොබලපු නිසා නුවන් විමසා බලද්දිී ඒ ශ්‍රාවකය භික්ෂෝ දකින්න මේක ඉස් දෙයක්ක් වශයෙන් කුමකින්ද මම කියර කෙනෙක් මේක දකිනි නෑ තමා කියල කෙනෙක්ගේ හඳුනාගැෙන ේතුළ දකින්නේ නෑ ගේ මගේ කියර හඳුනාගැනීමත් දකින්නේ නෑ මගේ ආත්මයයි තමඟගේ වසගේ පවත්වන්න පුළුවන් කිර දෙයක් මේතුළු දකින්නේ නෑ. ඔහු දකින්නේ කොහමද මේ සංඥාව හේතු පල දහමතුළ හටගත්ත දෙයක්ශ. කොහමද ආධ්‍යාත්මිකා එතන බාහි රාහිතන නිසා විං්ඥාණය හටගන්න ඒතුන එකතු ඉස්පාර්ශයයි ස්පාර්ශයෙන්ත මේ හඳුනාගැනීම සිද්ධ වෙන්නේ. විඳීම් වගේ. දැ විදීම හටගන්න ස්පාර්ශය. ස්පාශයේ හටකත්තාම් විදීම වගේම ඒ විදින දේ හඳුනා ගැනීමකු සිද්ධ කරන. රෝපයක් නම් විින්ද ඒ රෝපය හඳුනාගන්න තුට ඒකතුරට කිය නව රූප සංඥාව කියල මේ විදිහට ශ්‍රාවක්‍යය අභික්ෂුව දකිද්දි මේක තුළ තියෙන්නේ හේතු පරදහමතුළ හටකත් සංස්කාරයක් මිස මමය මාගේ මගේ ආත්මය කියර දෙයක් මේ තුළ දකින්නේ නෑ මේක තුච්ච දෙයක් විදිර තමයි හඳනාගන්නන්නේ කීන දෙයක් ලාමක දෙයක් විදිරිතමයි මේ හඳුනාගැනීම දකින්නේ ඒවගේ මයි අසාර්ධයක් වසයෙන් දකින්නේ සාරයක් දකින්නේ මේ නුවණින් විමසා බැලීමකින් තොරව මේ රූප හඳුනාගනිද්දිම මේ ගනි සාරයක් වශංක හෝද අනිත්්‍යදේ නිත්තේ කෙන හඳුනගන්නවා. දුක්්දේ සැපයි කෙලා දුරගන්න අනාත්මදේ ආත්මයිකර හඳුනගන්නවා ඒවගේ මයි අසුබද සුබයි කෙන හඳුනගන්න. නමුත් නුවනින් විමසා බලධමේ දකින්නේ අනිත්‍ය බවමයි දුක් බවමයි අනාත්ම බවමයි අසුභ බවමයි. ටවසි බ බුදුරජාන් වහන්සේ දේශනා කරනො පින්වත් මහනනි මෙ මේ වගේ දේකුත් තියෙනවා කොහොමද ඔන්න අරටුවක්කින් ප්‍රයෝජනවත් තියෙන මනුස්සේ එකන හොද්ද තද අරටුවක් ලියක අරටුවක් හොයානි යන මනුස්සේ කෙටේරියෙකුත් අරගෙන ඔන්නවනනාන්තරයට යනවා වනාන්තරයට ගිහිල්ලා ඔහු යන කෙසෙල් වනාන්තරේකට ගිහිලලා කෙසල් ගහක් කපනො මුලින් කපලේ ගහෙක් අගත් කපනවා කපල එකින් එක පතුරු ගලෝනෝ පතුරුදැන් ගල ගලෝ හොයන්නෙ වද හරටුවක් ඒ විදියට කෙසල් ගහ කට පතුරු ගලෝ ගලෝ අරටුවක් ොයාගෙන යන කෙනාට දකින්න ලැබෙන් නිමුකක්ද ඒගන හොඳින් බලාද දිිමුකක්ද ඔොහු දකින්නමකි අරටුවක් නෑ මේ ගෙත හිස් බවක් තුච්ච බවක් අසාර බවක් ඇ කෙසල්ගහ කරටුවක් නෑ කොයිතරම් පතුරු ගැහවුවත් අරටුවක්කව වෙන්නේ. ඊට පස්සේ භාගතු ව දේශනා කන ඔන්නවඔ විදමයි පින්වක් මහණනි අතීතයේ නිරුද්ධ ගිය වේවා අනාගතයේ හැට නොගත් වේවා එකතාම හටගෙන නෑ අනාගතේ හටගන්නේ වර්තමානයේ හටගත්වඒවා යම් සංස්කාරයක් ඇද්ද සංස්කාර කියන්නේ චේතනාත්මකව කරන කියන දේ සංස්කාර කියන්නේ චේතනාත්මකව කරන කියන දේ ඔන්නයි විදදිට චේතනාත්මකව අතීතය කරපු දේවල් තියනවා කියපු දේවල් තියෙනවා හිතපු දේවල් තියනවා ඒවදිහම අනාගතයට කරන කියන හිතන දේවල් තියෙනවා වර්තමානය කරන කියන හිතන දේවල් තියනවා ඉට පස්සේ තමා විසින් කරන කියන හිතන දේවල් තියෙනවා අනු විසිං කරන කියන හිතන දේවල් තියෙනවා සංස්කාර ඔයුජල ගොරෝසුඇයි සරකන සංස්කාරතියෙනවා සියුම්යයි සරකන සංස්කාර තියෙනවා හීන ලාමකව හිතන දේවල් කරන දේවල් කියන දේවල් තියෙනවා එහීන සංස්කාරතියනවා ප්‍රනීතනැත්තං උසස්්‍යයයි සරකන සංස්කාරතියනවා උසයිස්සයි කියන දේවල් කරන දේවල් හිතන දේවල් ටවද දුර සංස්කාරතියනවා ළඟ සංස්කාර තියඟ ලඟ කෙනෙක් කරන දේවල්. ඔන්න ඇ කොස් ආකාර සංස්කාර ගැන නුවණින් කල්පනා කරද්දිී විික්ෂුවක් කරිසාාවකයෙක් කරේ ඒ ගැන් නුවණින් විමසා විමසා බලත් දිහරි ඔහු දකින්නේ මේ සිරු සංස්කාර හිස් දෙයක් වශයෙන්. තුච්ච දෙයක් වසයෙන් අසාරධයක් වසයෙන්. කුමකින්ද හිස් දෙයක් වශයෙන් ඔොහොමකකි දකින්නේ අපි දකිින් මම කරනවා ඒ ක්‍රියාව මගේ මටඕනදිර පවත්වන්න පුළුවන් මම හිතනවා ඒ හිතුව සිතුවිල්ල මගේ සිතවීම මගේ මටඕනදිර පවත්වන්න පුළුවන් මම තමයි කතා කරන්න කියන්නේ ඒ කියනදේ මගේ එකයවීම මගේ එක මටඕනිදින පවත්වන්න පුළුවන්ගෙනම් මේ සංස්ක චේතනා පහර කරලා කරනගෙන හිතනදේ මමය මගේ මගේ ආත්මය කරතාාව අපි මේක බැහැගෙන ඉන්නේ සලකන්නේ දකින්නේ නුවනින් වේගැන විමසන ශ්‍රාවකය අයි භික්ෂෝ දකින්නේ මේක මමය මගේ මගේ ආත්මයකින කාරණාවෙන් හිස් දෙයක් වශයෙන් මොක දොහු දකිනවා මේ සංස්කර් තුළතන් චේතනාව තුළ තියෙන්නේ හේතුඵල දහමුතුළ හටගත්ත සංස්කාරයක් විතරඒ චේතනා හටගන්නෙතන් සස්කාරය හටගන්නන්නේෙත් කොහොමද ආධ්‍යාත්මික ආයතනයයි බයිරාතරය නිසා විඤ්ඥානය හටගන්නවා අපි ගත්තොත් ඇසයි රූපය නිසා සේ වි්ඥාය හටගන්නවා ඒතු එකතුව ස්පාර්ශය ඒ ඉස්පර්ශය වීම නිසා ස්පාර්ශය නිසා චේතනාවක් හටගන්නඒ චේතනාව තමයි සංස්කාරය වෙන්නේ නැතන් කායික ක්‍රියාවට මුල් වෙන්නේ වාචිසික ක්‍රියාට මුල් වෙනි මාර්සිි ක්‍රියාට මුල්ුවවෙෙන් සසා ඒදි දකිද්දයේ ශ්‍රාවකය දකින්නේ මෙතන තියෙන්නේ හේතු පර දහමුසුල හටකත්ත දෙයක් නිසත් මමේ මාගේ මගේ ආත්මයකයව දෙයක් ොහුවයෙකි දකින්නේ ේශ්‍රාවෝකය දකිනවා මේ කරන කියන හිතන දේවල් තුච්ච දෙයක් පසිෙන් දකින්නේ තුච්චකෙන් යහපත පිනිස පවති නනෑ ලාමකයි හීනයි අනර්ථය පිණිසයි පවතින්නේ දැ මේකට ගැන පි සංස්කාර කළේගැන කර්මය විපාකමඳ මිනිස කර්ම සකස්වීම වශයෙන් තමයි මේ පටිච සපාතිර ද්දි පංචු පාස්කන්දී සංස්කාර හවවෙන්නේ නියෝජනය වෙන්නේ පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ. ත භාගතුන්වාසසි දේශනා කරා ද අපි මෙ සාරයයක් වශයෙන් ගත්තට භාගතුන්වාසසි දේශනා කරා බව නිරෝධෝ නිබ්බාන මේ විපාගපින්ස කරම සකස්වීම සංස්කාරයන්ගේ සංසින්දියයාම තමයික අස්්‍යැපය වෙන්නේ එනම් මේක අසාර දෙයක් තුච්ච දෙයක් ලාමක දෙයක් හිස් දෙයක් භාගතුන්වාසි දේශනා කරනවා ෆින්ංවත්වාහන්නේ වෙ මේ විදිිය දේකුත් තියෙනවා ඒ තමයි ඔන්න විජ්්‍යාකාරයෙක් ඉන්නවා නැත්තයි විද්්‍යාකාරයක ගෝලයෙක් ඉන්නවා ඒකෙන හතරමං හන්දකිදක විද්‍යාපන්නනවා මැජික් පෙන්න්නනවා තේ විදජාධහ බලාගෙන ඉන්න මැජිද්ධයා බලාගන්න පුරුෂයෙක් ඒ ගැන හිතා අද්ද විමසරීමසා බලද්දි ඔහුට පේ මේ විද්්‍යාවල් මායාවල් මේ මැජික් ඔක්කොම දෙයක් වශයෙන් තුච්ච දෙයක් වසයෙන් අසාර දෙයක් වසෙන් එකද මැජික්ක අධ්‍යහා බලාගෙන ඉන්නද ඇද ඔන්නා අපේ මයාාවට හව වෙනවා හැබැයි ඒ ගැන නුවනින් කල්පනා කරන කෙනෙක් නුවනිින් විමසා බලන කෙනෙක් දකිනවා මෙතන තිණි බොරුවක් ඒ වැඩපිරුට ක්‍රියාමාර්ගේ සිද්ධ වෙන ක්‍රමය අල්ලගන්න ඒක ඇත්ත තත්ත්ේ අල්ලගතර පසය හ දකින්නන්නේ මෙතන තිණි බොරුවක් කියලා මෙතන හිස් බවත්තියෙන්නේ තුච්චක් නැති දෙයම් මවල පෙන්නන්නේ මේක අසාරධයක් සාරයක් නෑ නැවමවල පෙන්න්නන ප්‍රේන් මවල පෙන්න්න නො විධ සත්තුමවල පෙන්නවා හැබැයි එක හිස් තුච්චයි එක සාරයක් නෑ භාගතු වත් දේශන කන ඔන්නව විදිමයි පින්වත් මහන්නේ අතීතයේ නිරුද්ධ වී ගිය අනාගතයේ හට නොගත්ත වාර්තමානයේ හටගත්තයම් විඤ්ඥාණයක් ඇදද විඤ්ඥානය කියන්නේ බාහිර අරමුණු දැනගන්න ස්වභාවිට එකනේ ඇස්සට අසින් රූපය දැනගන්න කැසේ විඤ්ඥානය කණින් සද්ද දැනගන්න එක කනේ විඤ්ඥානය නාසිෙන් ගඳසුව දැනගන්නවා එක නාසේ විඤ්ඥානය දිවෙන් රසේ දැනගන්නවා එක දිවේ විඤ්ඥානය කයෙන් පහස දැනගන්නවා එක කයේ විඤ්ඥානය මනසින් අරමුණ දැනගන්නව එක මනසේ විඤ්ඥාණ. විඤ්ාය කෙනෙ එකක් අයි තියෙන්නේ ඒ විඤ්ඥානය හටගන්න තැන් හයක් නිසා සයාකාරයෙන් දක්කනෝ තර ඔන්න විදිර බාහිරමුණු දැනගන්නවවා දැනගත්තේ වජනපිිය අත්තීති ඔය අපි අනාගතෙන් වායරමුණු දැනගන්නවා වර්තමානයේ දැනගනිමින් සිටිනෝ ඉටවස තමා විසින් දැනගන්න දේ විඤ්ඥානය තියෙනවා අනුන්ගේ ඇයි සරකන විඤ්ඥානයත් තියෙනවා ගොරෝසු ඇයි සරකළ විඤඥාණයත් තිෙනවා මයි සරකර විං්ඥානෙකුත් තියෙනවා හීනයයි සරකන හීන දේවල් දැනගනි ද්දයක හීන ඒ වි්ඥානය ඒවගේමයි උත්තුම් ප්‍රනීත විඤ්ඥානිෙකුත්තිනා ප්‍රණීත දේ උතුම් දේ දැනගනිද්දේ විඤ්ඥානය උතුම් ප්‍රනීතයි ප්‍රසේ දුරදයක් දැනගනතේ විඤ්ඥානය දුරයි ළඟවිඤ්ඥානය තියනව ඟ දකින ලබන විඤ්ඥානය ඔයාකාරෙන් කාලේසා අවකාශය අතර යම් විඤ්ඥානයක් වේද ඤ්ඥානය නුවනින් විමසාබලන්න භික්ෂුවට ඒ ගැන හිතන භික්ෂුවට ඒ විඤ්ඥානය පේන්නේ හිස් දෙයක් වශයෙන්මයි ඒ විඤ්ඥානය පේන්නේ තුච්ච දෙයක් වසයෙන්මයි ඒ විඤ්ඥානය පේන්නේ අසාර්ධයක් වශයෙන්මයි. කුමකින් හිස්තවද හොට දකින්නේ නුවලින් විමසාබලාාධී දකින්නේ කුමකින් හිස්සද ඒ තමයි මේත් බාහිෙර අරමළු දැනගැනීම තුළ විඤ්ඥානය තුළ මම කිය කෙනෙක් නෑ මගේ කිය දෙයක් ෑ මගේ ආත්ම කියක වසගේ පවත්වන්න පුළුවන්කමක් නෑ එහෙම දකින්න මොකදොහෝ ඒ ශ්‍රාාවකය නුවනින් විමසා බලාදී දක්කිනවා මේ විඤ්ඥානය කියන්නේ නාමරූප නිසා හටගත්ත දෙයක්. නාමරූප කියන්නේ නාම කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාමධර්ම පහත් සතරමා ධාතුත් සතරමා ධාතුන්ෙන් හටගත්ත දෙත් රූපය නාමයි රූපයකින දෙකම එකතුව තමයි නාමරූප කියන්නේ තුළ නාමරූප නිසා තමයි විඤ්ඥානය හටගන්නේ ස නාමරූප නැත්තිවීමෙන් විඤ්ඥානය නැතිවෙනවා මෙතන තින්නේ හේතු පල දහමක් පටිච් සෞප්පාද ක්‍රියා වලියක් මෙතන තින්නේ අනිත්‍යය දුක්කා අනාත්ම සවභභාවයක් ඉනිසා මේකේ මම කියල කෙනෙත් දකින්නේනෑ මම කියන කාරණාවෙන් හිස් විඤ්ඥානය මගේ කියල දෙයක් විඤ්ඥානය තුළු දකින්නේෙ නෑ මගේ කියන කාරණයෙන් විඤ්ඥානය හිස් තමාගේ වසගේ පවත්වන්න පුළුවන් දෙයක් විඤඥාණ තුළ දකි නිනෑ නිසා ආත්මෙන් හිස් විඤ්ඥාණය ඉට පස්ස ේ ශ්‍රාවකය දකිනවා මේක තුච්චයි කියලා ලාමක එකක් අනාරය එකක් යහපත ප පවතින් නැති එකක් මේක තාලපුට මහරහත්තන් වහන්සේ උන්නාසේ උදාන ගාථයේ සිත්‍ර බයි ආකාරතයන්නේ මේ ඒ හිත උබනිසාම එක ජීවිතයකදී බමුණෙක්ක වුණ සිටුවරයෙක්කුණ රජෙක්කුණ හිඟන්න එක්කුණ දාසෙක්කුණ තුෂ්ච දෙයක් මේ විඤ්ඥානය කියන්නේ. ඒ වගේමයි මේකේ සාරයක් දකින්නේෙ නෑ ඇයි හටගන්නව නැත්තිවෙනවා හටගන්නව නැතිවෙනවා. සාරයක් වටිනාකවන්කේ නෑ. මේ හටගන්න නැත්තිවීම කොයිතරඳකෙන භාගතුන් වහන්සි දේශනා කනවා මේ විඤ්ඥානයේ දක්වන්න උපමාවක් නෑකින හොයාගන්න ඒ තරම් වේකින් මේකින් හටගන්න නැත්වීම සිද්ධ වෙනවා. දෙක තැනකදී එක විික්ෂණන් වහන්සරටම උන්හස උදාන ගාථාදකිනො රූපොලෝක වල සත්‍යය ඉන්නවා අරූපලෝකොලස් සත්‍යය ඉන්නවා සාන්ත වූ සමාපත්තිත්තියෙනවා ඇබැඒ හැම දෙයක් ගැනව තිබුණු අවිද්‍ය අන්ධකාරය මට දුරුවුනා කියන. යම් තැනක මේ ලෝකට අයිතිව විඤ්ඥායක් හිටිනවත් පිහිටනවාද ක හේතු වලද හමුතුර හටකත්ව විඤඥානයක් පවතින තැනක් යම් තැනක තියන රූප ලෝකේ වේවා අරූප ලෝක වේවා කාම ලෝකේ වේවා ඒ හැමකම්ම තුච්චයි හීනයි ඒ වගේම අසාරයි හිස් බවින් යුත්තයි වාගිතුන් වහන් රෝවිදිර දේශනාව කරලා දැ ඔවිදිර දකිදදි ශ්‍රාවකයා වාගතුන්වාසේ දේශනා කරවා ඔය විදිහයට දකිද්දි ශ්‍රාවකය මේ රූපය ගැත් කලකිරෙනවා. විඳීම ගැනැත් කලකිරෙනවා. සංඥාව ගැනැත් කලකිරෙනවා සංස්කාර ගැනත් කලකිරෙනවා විඤ්ඥානය ගැනැත් කලකිරෙනවා. කලකිරෙන කුමක් නිසාද මේ පංචු පාදනස්කන්දේ මහු දකින්නේ මමය මාගේ මගේ ආත්මය කියන අදහසින් තොර දෙයක් විදිර හිස් දෙයක් විදිහයට. තුච්චලාමක හීන දෙයක් විදරසම මේ පංචුපාස්කන්දය දකින මේ ජීවිතය දකින්නේ මේකේ සාරයක් තියෙනවා යහපත පිණස පවතිනවා ක්‍රයෝජන වද්‍යයක් තිනවා කියෙන මේකේ දකින්නේ නෑ ඔය විදිර දකිද්දි මේකේ ඇත්ත දකිද්දි ආදීනවේ දකිද්දි මේක දුක දකිද්දි පීඩාව දකිද්දි වෙහෙස දකිද්දි ඕ මේ පංචි උපාදාහස් කන්දය ගැනම කලකිරෙනවා. කලකුරුණට පස්සේ මොකදවෙෙන මේකට චන්දරාගෙන් ඇලිීම සිද්ධ වෙන්නේ නෑ ඇති ච්චගා මොකදවෙන්නේ මේ පංචු පාස්කන්ඳෙන් නිදහස් වෙනවා දුකෙ නිදහස් වෙනවා නිදහස් වනාට පස්සේ තමන් නිදහස් වුනාකිර දන්නවා කීනා ජාතිපදීම අවසන් උනාකිරේ ශ්‍රාවකයා දැනගන්නවා උසිතම් බ්‍රහ්මචාරයන් මේ බමසර ජීවිතය සම්පූර්ණය කර දැනගන්නවා කතන් කරණීයන් කළ යුත්ත කළා ආයිතිපදී වක් නෑකිර ේශ්‍රාවකයා දැනගන්නවා වාාගතු වනාසේ අවසාන්ට මේ දේශනාවේ හකුලෝොල ගාතා කහිපයකි මේකේ අදහස දක්කනෝ දේශනා ක සිංහලෙන් කියන්න දේශනා කළ රූපය වනහි පෙනපිඩක් වැඩි දෙයකි විඳීම උපමා කළ හැක්කේ දිය විිබුලකටයි සංඥාව මිරගුවක් වැඩි දෙයකි සංස්කාද කෙසල් කදක් වැන්න විඤ්ඥානය විද්්‍යාවක් වැඩි දෙයක් බව ආධිච්ච බන්ධුවූ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමෙක්කේ ගැන යම් විදිහකිින් නුවනින් සිතනවාද නුවනින් විමස විමසා බලනවාද හිස් දෙයක් හැටියටමයි තුච්ච දෙයක් හැටියටමයි අසාර දෙයක් හැටියටමයි, නුවනින් විමසද්ධි දකින්නේ. මහා ප්‍රඥාවෙන් යුතු බදුරජාණන් වහන්සේ මේකයි ගැන වදාළේ ගැරයි හේතු දෙයක් වශය නොයි. කරුණු තුනත් බැහර වුණනාට පස්සේ සොහොනි අත්තර දමුත් මේේ රූපය යම් කෙනෙක් දකිනවා නම් ඔහු දකින්න මෙහෙමයි. ආවිශ්‍ය උණුසුම විඤ්ඥානය යන කරුණුතුන යම් දවසට මේකයින් බැහැරුණා වෙනවා නම් එදාට සත්තුන්ට ආහාරයක් වෙලා චේතනා රහිතව මේ පොළොවේ වැතිරෙනවා ඔය විදිර තමයි දිගටමාවේ කනනි සංසාරයාාවේ ඉපදමින් මැරමින් මේක මායාවක් අඥඥාණයන්ගේ වරණාවට ගොදුරු වෙච්ච දෙයක් නමුත් නුවනැත්තන් දකින්නේ මේක වදකයෙක් කියලා මේකෙ සාරයක් ලන් දකින්න ලැබෙන්නේ නෑ. පටන්ගත් වීරය ඇති භික්ෂුව දහවල්වේවා රාත්‍රීවේවා හොඳ නුවලින් යුතුව සිහැ පිහිටුවාගෙන පංච උපාදනස් කන්දය දෙසෝ විදිහට බලනොකොහොද බලන හිස්දයක් වශයෙන් තුච්ච දෙයක් වසයෙන් අසාර දෙයක් වසයෙන්. එතකොටේ භික්ෂුව සිරු බන්ධන අත්හරිනෝ සංසාර බන්ධන කෙරෙස් බන්ධන අත්පරිනෝ. තමන්ට පිරිසරණක් කදාගන්න මේකෙන් නිදහස්සවෙලා දුකෙන් නිදහස්සවෙලා අමා මහ නිවනට යනවා. හිස ගිනිගත්තෙකු ඒ ගිනි නවීමට උත්හ කරනවා වගේ අමරණිය නිවන අබෝධවීම් පිණිස මහන්සිගන්න. ඔහ අමා මහ නිවන අවබෝධ කරනවා. ඉතිං අපිටත් අද දවසේ පේන පිණඩුපොම සූත්‍රයේ ඒ දේශනා කරපු දහම් කාරණාවලට අනුව මේ රූපය පෙනපිඩක් වශයෙන් දකිමින් විඳීම දියබිගුලක් වශයෙන් දකිමින් සංඥා මිරගුවක් වශයෙන් දකිමින් සස්කාර කෙසල් කඳන් වසයෙන් දකිමින්. විඤ්ඥානය මායා වසයෙන් දකිමින් මේ පංචු පාස්කන්දය ගැන කලකිරිල්ලා නොවැල් මැත්ති කල ගෙන සඳහටම නිදහස්සෙන් වාසනාව ලැබේවා. සාදු 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 අද දවසේ ස්වක්කාත දායකත් ධර්ම දේශනව සඳහාන උග්‍රහයදරුවේ හබරණ පදිංචි. W ස්වරණා මෑනියන් සහ, කාටගස් ගිදිදිය තල්ගහපතානය පදිංචි එස් ඉන්ද්‍රව්ති මෑනියන් විසින්. තේ පින්වත් මෑනියන් වින් මෑනිවරුන් විසින් රැස් කරගත් සිරු පුං් ධර්මයන් සිලු දෙවියෝ අනුමෝදං වෙත්වා දෙවියෝ සැපෙන් සැපේට පත්වෙෙත්වා දෙවියන්ගේ ආරක්ෂාව රැක්වාරණය මැයි මස දහටවන දින පනස් අයන උපන්දිනය සමන ස්වර්ණා මෑනියන් කරේ සනසා දෙෙත්වා, ඒ වගේම ඉන්දාවති මෑනියන් කරේ සරසා දෙෙත්වා අපප්‍රියරමස් විශ්නාාමොනදින උපාන්දින සැමරු සදේශ සංකල්ප පුතුණු වන්ටසා මෙයිමස අටවනදිින් උප්ාන්දින ඒ දුන සදෙව් සංකල්ප පුතුනට සරසා දෙෙත්වා ඒ පවුල සිල්ු දෙදනා කරේ සරසා දෙෙත්වා දෙවියෝද රැස් කර පිනත් අනමෝදන්න උතුන් දර්මාබෝධෙන් සැනසීමට පත්වේවා. සාදු සාදු සාදුු ප්‍රස්සුනු අප්‍රමාණ පුං්්‍ය ධර්මයන් මිය පල්ලෝගිය මොහොට්ටු අප්‍යාමි පියාණන්ට පොඩි ෝනා මෑණියන්ට, කේ සුද්දාපියාණන්ට කේ ඥානවත මෑණියන්ට, ඥානදස්සා සුනිල් රත්නා කැන සොහදුුරන්ට අනුමෝදං විවෙත්තා දායකත් එෙදැරු සිරුපින්ංවතුන් නමින් නන්න අයිරු උදව්පකාර කර සිවද්දිනා නමින්, මේ ජීවිතය පුරාවටත් අනන්ත සංසාරය පුරාවටත්. ිය ප ෝග සිු ාත්‍ර මිත්‍රාදීින් සියතින් කරගත් පිනක්වාශයෙන් මේ පිනන්නු මෝදං වෙත්වා එය අයිගේ පරලෝජීවිත සැපවත්වේවා සුවපත්වේවා නොදුරු භවයකදීම සිරු දුකෙන් නිදහස් වීමට ඒ සිරු දෙනාටත් මේ පින උපකාරවේවා සාදු 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 පැස්සුණු අප්‍රමාණ puං්ඥ ධර්මයන් අපතාගේත් කල්්‍යාන මිත්‍ර පින්වල් ලොකුසාමින්න් වහන්සේට අනු ෝදං වෙත්වා න්න අනමෝදාන් ලොකසාහන්සේ නිදුක්වේවා නීරෝගිවේවා සුවපත්තේවා චිරජීවනය ලැබෙත්වා ගෞත බුදුසසුනේ සුවසේ ධර්මාබෝධය කරගන්න වාසනාව ලැබේවා සාදු 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 ධර්මදාන් ප්‍රැසුනු අප්‍රමාණ පුං්ඥ ධර්මයන් අද විකාශන අනුග්‍රහයිදැක්කෝ පිංවත් Wවාස්ුවරණා මෑැණියන්ට අනුමෝදංවෙත්වා ඉන්දාවති මෑණියන්ට අනුමෝදං වෙවා ඩ කනවාරත්න පියානන්ට සෝමාවී මැනිකේ මෑණියන්ට උදයංගනී හසරැලී මහත්මියයට සුලෝචනා මිහිරංගී මහත්මියයට එදී රංජිත් මහත්මාට ධම්ිකා මල්කාන්ති මහත්මයට අනුමෝදං වෙත්වාඒවගේම දරුවකු ඇබීමට සිටින එරන්දි මධවාශනී මහත්මියයට අනුමෝදං විත්වා යොගම හසරලී මහත්මයට අනුමෝදං විත්වා දරුවන්වන සසංක ලංක්ශාන් පුතනුවන්ට ආරුකාසා තාලිකායන දියනියන්ට චමිල සඳරුවන් සජිත ලක්ෂාන්ස විශ්ව ලක්ෂාණයන පුතනුවන්ට අනුමෝදං වෙත්වා දායකත්ත දර ුසිරුපින්වතුන්ටත් එ පවුල්වල සිරු දෙනාටත් නන්නයි උදවපකාර කර සිරදනාටන් මේ පිනානුමෝදං වෙත්වා උතුම් බුද්ධානුභාවයෙන් දම්මානුභාවයෙන් සංගානුභාවෙන් ෆ්‍රැස් කර පුඤ්ඥාණු භාවෙන් දෙවියන්ගේ දේවානුභාවෙන් සිරු දෙනා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්තෙත්වා චිරජීවනය ලබත්වා ගෞතම බුදසුනේ සුවසේ ධර්මාබෝධය කරගන්න වාසනාව ලබත්වා සාදුු සාදු සා මහමනාවාසි සිරු පින්ව ස්වාමින් වහන්සේලාටත් අනගාරිකා මෑන්ියන් වහන්සේලාටත් පැවිදි්‍යපේෂක සිරදූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර මණ්ඩේ සිවදිනාටත් ශ්‍රද්ධා මාස්ක ධර්මදාන සාමාජිකයන්ටත් ගෞත මමුසනේ පිරියොත්පුුණු පින්ව ස්වාමීින් වහන්සේලාටත් මේ පිනුමෝදක්මිත්තා. දිනාටද නිදුක් නීරෝගී සුව පදභාවය පිණිස උතුන් ධර්මාබෝධය පිණිස මේ ධර්මදාන මේ පිනත් උපකාරවේවා සාදු 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 සිරුධනාටම තෙරුවන් සරණයි නමබුද්ධාය